දෝෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ ආකාරක්ෂිමතාවය ගැන රට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකය දැන් අදලියන්නේ පන්සිය අනු නම වැනි ටෙලිවැකිය හොඳේ හයසියට තව එකයි නේද. අඩු. සාමාන්‍යයෙන් මේ YouTubeු එකේ විතරක් ලක්ෂ හතරකට වැඩියෙන් ටෙලිවකිය බලනවා. මේ අපේ සියත. සවස හය රාත්‍රේ නමැයි තිස් පහ සහ උදේ ප්‍රවෘතිවල හැරු නම හොඳේ. ඕ ඒකවත් ගනං හිලාව් නැතිව මේ හරිිය සහර ටෙලිවකි ලක්ෂ දාහය පැනලා බලපුුවත් තිබෙන නොහොඳේ ඇත්තටම ටෙලිවැකිය නරබන ගුණදොස් විවේචනය කරන සියලු දෙනාටම හදපිරි ස්තූතිය පුද කරනවා. අපේ අරමුණ ඔබ දන්න වහොඳටම. අපේ අරමුණ වදින තැනකට වදින්නයි රිදන තැනකට රිදන්නයි උවැදිී රිදිී හෝ හැදන්නයි කියනෙක නේද. ටෙලිවැැකිය ස්ලෝගර්න එක තමයි. විශේෂෙන්ම අපට ඕන වනේ මේ රට මෙහෙම හිංගමනට දුප්පත්කමට වැටෙන්න ඕන රටක් නෙවේ කියනෙ එක පෙන්න්නන්ට. මේ රටට මේ කල ගියේ නිින්දිත දූෂණයයිු වංචාවයි, නාස්තියයි, අක්‍රමිකතාවයි, පහත් පෙළේ දේශපාලනය නිසයි කියල සනාත කරන්ටයි අපට අවශ්‍ය වුණේ. ඒ සඳහා මේ පන්සිය අනු නමවැනි ටෙලිවැකිය. එකන අදලියනක දක්වාම, අපි පෙන්වපු වංචා දූෂණ සහතික ඇත්ත. හොඳේ විගණන වාර්තාත් භාවිත කරමීින් තවත් තොරතුරු අරගෙන තමයි ඔය ගනං හිලව් අපි ගෙන හැරපෑවෙේ. ඒ දූෂණ වංචා ගැන අප කල එක්දු හෙළි දරව්වකට හෝ කවුරුන් හෝ අභියෝග කළේ නෑ. මොකද අපි බොරුලි වේ නැතිසා අපි බොරුලිව්වෙේ නැතිනිසා. ඒවගේ මයි අප පෙන්වාදුන් සමහර නාස්තිිකාර වියදම් මේ රට විනාශ කලා කියනෙ කතුන් පරම සත්‍යයක් හොඳේ අද අපේ හිසමත මහන් අයකන්දක් ඉතිරි කළ ඔය නැලුම් කුලුණ හම්බන්තොට වරාය මත්තල ගුවන්තොටු පලා ආදී තවතියනවා හොඳදේ මේ තුනක් කතරක් විතරයි මතක් කළේ මේ රටේ ප්‍රමුඛ සංවර්ධන කාරයන් නෙවෙයි කියේ ලතුන් අප සාක්ෂි සහිතව පෙන්වලදුන්න. එවගේමයි සමහර අධිවේගි මාර්ගවෙනුවට විදුලි දුම්රිය දවිත්ව මාර්ග නිර්මාණය කලානම් මොන තරම් ආර්ථකවාසි අත්කරගන්ට තිබුනද කියනෙකතන් අප පෙන්වා දුන්නා. එවගේමයි මේ ව්‍යාපෘතිවලින් සියට දහය විස්සතිය හතලිය හරිද. පොමිස් ගහපු නිසා මේ ව්‍යාපෘතිවල නියම වටිනාකම නිර්මාණය වුණේ නෑ කියනකත් අපි පෙන්වල දුන්න හොන්දේ මේ ගැන ඕන තරම් විදවත් මත අප ඉදිරිපත් කලා උේ රට ගොඩගන්ට පුළුවන් නිෂ්පාදන ආර්ථික මාර්ගයකට ගෙනියනවා වෙනුවට අපනෑන ආර්ථිකයත්්දක්වයනවා වෙනුවට නව අගය එකතු කළ ද්‍රෞ්යේ අපනායනය වෙනුවට දිගින් දිගටම ආනායනේ මත රැන්දෙමින් මේ රට ඉදිරියට ගෙනියන්ට බෑ කියලා අප එදත් ලෙව්වා අදත් ලියනවා. හෙටත් ඒ විදිහෙම වුණොත් ලියන්ටම වෙනවා. හොන්දේ අපි ඒ සඳහා ඕනෑ තරම් විද්වත් මත ගෙනහැරපාමින් එක අරුණු පැහැදිලි කලා. හෙටත් අපේ විවේචනය සහ විශෂන්දමුත්. පියාකන්ඩව ඉදිරිපත් කරනවා විශේෂයෙන් තාම විවේචනය කරන්ට වැරදි පෙනල දෙට තරම් අඩු පාඩු මේ තුන්දනාගේ තාම අපි දැක්කෙ නෑ හොඳේ මේ ලෝකෙ පුංචිම ආණ්ඩුව හරි ඉන්න තුන්දෙනයිනේ ජනපති අනු රයි අගමැතිනී හරින ඇමතිවිජිට අයිනේද. හැබැයි මේ තුන්දෙනට අමතරව තවත් සැලකවුතු පිරිසක්. සො කැමැත්තෙන් සමහරූගහත්ත බුද්ධිමත් නිර්මාණශීලි මිනිසුම් වැඩු බ්දිමනා නැතිව වැඩ කරලා දෙනවා මේ වෙලාේ හොඳේ තාම දිනතිස්සායක් විර . බ්‍රොල්ල කකුල් පැටියක් හැදෙන්ටත් සාමානයෙන් දින හතලිස් පහක් යැනව කියලතමහ ම අහ ලතියෙන් නෙහොන්දේ මේ ජනපති අගමැතිනි ඇමති. එක පොරොන්දුවක් මේ වනතේ හරිාපූරුවටමන්ටේන් කරනවා එක හරිාපූරුවට ඉෂ්ට සිද්ධ කරනවා. ඒ තමයි ඒත් තුන් දෙ නාම සුපිරි සැපජීවිත ගත කරන්නේ නෑ. පවුල් පිටින් අඩත්තුවක් නෑ. ඇයි ලගේ පවුල් බලාගන්නේ ඒ පවල්ලල කෑමබීමටික ඒ විදිහට දෙන්න බිහෙත්යියල්ල එහෙම කරගෙනයන්නේ ඒගුල්න්ගේ දේශපාලන්‍යපාර ඒ තමයි දායිනම්ම ගිය ක්‍රමේ හර්ද ඒ අය තමයි නඩත්තු කරන්නේ. ඒ ඒ පක්ෂේ සම්ප්‍රදාය. දැන්වේ මේ දවස්වල ජනපති අනුර ඇත්තටම දේශපාල රැස්වීමන අමතන්න නේද එක දේශපාලන වැඩා.ඒ මේ ජනපත්තිට අයිති ජනපති තනතුරේ රාජකාරයක් නෙවෙයි. එක පක්ෂයේ වැඩා. ආණ්ඩුවක් කදාගන්න ඕනි ඔවඒක ඇත් ඒකට ශක්තිමත් විපක්ෂයක් නෙමේ මනනිතර කියෙනවා මතක තියාගන්න ශක්තිමත් විපක්ෂයක් නෙේ ඔයහදන්නන්නේ ශක්තිමත් විපක්ෂයක් කෙලවිල්ල මේක පෙරලලා වැඩේදෙන්ට. හොඳේ ශක්තිමත් ආණ්ඩුව අවශ්‍ය ශක්තිමත් ආ්ඩුවක් නැත්තම් මේ. නටන්ට වෙන්න විපක්ෂය කියන පදේට විපක්ෂය ශක්තිමත්තුනොත් මතකතියා ගන්ට එක වර ප්‍රසාධයක්වත් කප්පාදු කර ගන්ට වෙන්නේ නෑ හරද. එනිසා ඉතාම ශක්තිමත් ආණ්ඩුවක් වෙනුවෙන් තමයි ජනපති අනුර මේ වලාේ රටපුරා ඇවිදි න්නේක ඇත්. හැබයි හගේ ඉලක්කේ ෝගේ පක්ෂ ජයග්‍රාණය කරන එකන නේද. ඒනිසා ඒ යන ගමන්වලට. ඔගේ රතවලට වැෑවෙන පෙට්‍රල් හා ඩීසර් එක ගණනය කරලා. ඒ ප්‍රමාණය. ක්ෂෙන් ගවන්ට ීර්ණය කරා කියලා අපට දැනගන්ට ලැබුණ අහන්ට තුදුමයි නේද ඇ විශ්වාස කරන්ටත් අමාරු යිනේදද ඔන්නවට තමයි කියන්නේ ඔවා දෙනු පරහට තමා සම්මතිහි පිහිටාසිට කෙලේක් හරි අපූරු හොඳ වැඩක් අපි එක අගේ කරනවා ඇබැයි පුතේ නෝටි වැඩහෙම කළුත් බලාගෙනයි හරිද අපි වේ වැලෙහෙමුණුත් අතට ගන්න හරි හරි භාරට ගන්ට පායයිනේද හොඳයි මකද ජනතාවගේෙන් බහතරයක් චන්දදිී ලපත් කරගත්තා ආ්ඩුවක්නේ එමනැතුව මන්පත් කරපු අන්ඩුවන්නේ නේනේද එනිසාපි ජන්න තා කැත්තට ගරුරන එක තමයි මධ්‍යෙ වගකීම යුතුකම. හරද දැන් එකක් පැහැදිලි නේද. මේක හොඳ නායකොත්ත ලක්ෂණයක් කියලා. ජනපති අනුර පෙන්වමින් සිටින්නේ. ඉතා හොඳ නායකත්තු ලක්ෂණයක් නේද. එකගේ කරන්නට ඕනේ. ඇරම මේ කවටිල්ලේ එමත් නැත්තං චානක්කිගේ අර්ථසාාස්්‍රේට අනුවන් රතක රජවයුතු රජුට රටක් බාරගන්න පුද්ගලයාට බුද්ධිය ජවය. අද්ගලික ගතිගුණ නායකත්ති ඉහල්ලම ලක්ෂණ තිබියයුතු කියලා තම ඉතිං ඔය මේ කවටිල්ලිය කියලතියෙන්නේ හරද ඉගැනීමට ආශාවක්තියෙන කෙනෙක් වෙන්ටත්ව ඕනි එයා සවන් දෙන කෙනෙක් වෙන්ටත්ව ඕනි හොඳේ හරිදේ ග්‍රහණය කර ගැනීමේ ශක්තියතියෙන්ට ඕනි හොඳ මතක ක්තියක්තියෙන්ටත්ව ඕනි හරද එකත් හරි වැද ගත්ත හොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන්න ඕනි දැනුම පිළිබිමු කරන්න ක දැනුම පෙන්නන්ට ඒ ප්‍රායෝගිකෝ ප්‍රක්ටිකල් කරන්න පුළුවන් අනුස්සෙක්වෙ ත් ොදද ඒවගේ තමයි වැර්දි දර්ශනයක් දැක්කොත් ඒක බැහැරකරන්ට හ්‍යතියෙන්ටත්වෝනි සසිියල්ලට වඩා ශරීර ශක්තිිය ඇති ශරීරශක්ටිය ඇති වැැඩි අධිෂ්ටානය ඇති ඒවගේමයි ඉක්මනින් ක්‍රියාවේදෙන්ට පුළුවන් ඉක්මනින් ප්‍රායෝගික තීන්දු ගණටපුළුවන් දක්ෂ අයෙක් වියයුතුව කියලා ටිකයි ඇෑ තවතිය නොවන්න ටෙලිගකයකඉල්ලියන්නම් නායකයකුගේ රට බාරදියුතු රජෙකුගේ ලක්ෂණ ප කෞටිල්ය තමන්ගේඔේ අර්ථ ශාත්‍ර ඇතුේ දක් පල තියනවා හොඳේ අපිදැන් එක් අයිකුටන මේ රටක් බාරදීලා තියෙෙනෙනේද ජනපතිට. ඇයයි එක්ක තව දෙන්නේෙඉන්න බව ඇත්ත. ඇත්තටම මේ පාර මහමඇතිවරණේදී. ඔබේ ගම? හර්ද ඔබේ ගම බාර දෙන්නත් ඕනේ මෙවැනි ගති ලක්ෂ නැති අයට හරද එහම නැතුව ලොක්කු වාහනයකින් ඇවිල්ල බැහල හරිද අපේක්ෂකෙන් පිරිවරාගෙන බැහැල හා මොන හු බෙදල යන අයෙකුට නෙවේ කියලා අද ටෙලිවකය අවසන් කරනවා තව වැඩි විස්තර ටිකක් හයිසිේවෙනි ටෙලිවැේ එල්ලියන්නම් හොඳේ.